අයිබෝවන් ග්‍රීන් හෝම් චැනල් එකෙන් අද අපි ඔබට පෙන්වන්නේ අපේ ගෙවත්තේ අලුත්ම අලුත් වම්බටු වගාව. මම මේකට අලුත්ම අලුත් වම්බටු වගාව කියලා කිව්වේ මීට ඉස්සෙල්ලත් මං අවුරුදු 3ක් පරණ වම්බටු වගාවක් පිළිබඳව මේ චැනල් එකෙන් තොරතුරු ගෙනල්ලා තියෙන හින්දා. වම්බටු කියන්නේ ඉතා රසවත් කෑමක්. ඒ වගේම තමයි අවුරුද්දේ කොයි කාලේ වුණත් වම්බටු වලට ඉහළ මිලක් වෙළඳ පොලේ දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් කප්පාදු කරලා නඩත්තු කරනවා නම් බිම හිටවන වම්බටු පැලයක් අවුරුදු 5ක විතර කාල සීමාවක් තියාගන්න පුළුවන්. ඔබේ ගෙදරත් වම්බටු පැලයක් පැල කරගන්න ඕන නම් මගේ අත්දැකීම් අනුව මම ඔබට පොඩි අවවාද කීපයක් දෙන්න. පළවෙනි දේ තමයි, කවදාවත් වම්බටු වැට ගෙනල්ලා පැල කරලා හිටවන්න යන්න එපා. පැල තවානකින් පැල පැකට්ටුවක් අරගෙන එන්න. ඒ වගේම තමයි ඒ පැල ටික සාමාන්‍ය පොළොවේ එකපාරට හිටවන්න යන්න එපා. ඉස්සෙල්ලාම පොඩි කවර කීපයකට හොඳට පස් හරලා අරගෙන ඒකට කොම්පෝස්ට් හරි කුකුල් පොහොර හරි කවලම් කරලා ඒක ඉස්සෙල්ලා හිටවන්න. ඒ පැල යම්කිසි කාලය සීමාවක් ඇතුළත හොඳින් වැඩුණම ශේෂ්ත්‍රේ ගිහිල්ලා හිටවන්න. ශේෂ්ත්‍රේ හිටවනකොටත් පළවෙනියෙන්ම හොඳට හිරුවෙලිය වැටෙන තැනක් තෝරගන්න. ඒ වගේම තමයි නිකම් පොඩි කාව වලක් කපලා හිටවන්න එපා. අඩිය වලක් කපලා ඒකේ පස් ටික ඔක්කොම අයින් කරන්න. අයින් කරලා කුකුල් පොහොර, ගොම පොහොර වගේ දේවල් කවලම් කරලා පුළුවන් තරම් ලොකු බොරලුකට අයින් වෙන විදිහේ පස් එකතු කරලා අර පැලේ ගිනල්ලා එතනින් තියන්න. ඊට පස්සේ හොඳින් වතුර දාන්න. කාලයක් ගිහිල්ලා කෙසෙල් එලි පල් කරපු වතුර, නිඩිසීරියා පල් කරපු වතුර, ඒ වගේම මාළු හොදපු වතුර වගේ දේවල් මේකට එකතු කරන්න. ඒ ටික හොඳටම ප්‍රමාණවත් හොඳ වම්බටු වැස්සන්නක් ලබා ගන්න.